ජීවිතය සධර්මය තුළෙන් නාලොකමත් කරගන්නට ඔබ වෙනුවෙන් මක කියයාාතිෙන ජාතිය බොදුනාලිකාව බෞතිහාරෝපවාහිනය මේ පේතිය ඔබවෙද සනිවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසන්නාආරම්භ කරන්නේ. දේශනාවෙනුවෙන් සිදුකලාවෝ ගෞරවන ආරාධනාවෙන්, උතු මුදම් සබහාමණ්ඩ පේවෙත වැඩමකොට වැඩහිඳින ගෞරවනිය ස්වාමි වහන්සේ, පූජනීය කෝරලයාගම සරන තිස් ෞරවනිය පින්වත් ස්වාමි වහන්සේ, අපිහැම දෙනම පළමුවෙන් සාදුනාද නංවා නමස්කාර පෝරකව පිළිගනිමෝ. සාදුසාසා සෙදැත් මේ අදවස තුූ සදධර්ම දේශනාව ලෙසසින් මුළු මහත් ෝකය හමුවේ එසන්නනි ේදනය කරන්නට පින්බර දායකත්වෙ ලබාධිමින් කටයුතු කරන්නේ නත්තන්ඩිය පදිංචි කොළම්ඹ අධිකරන නාමාත්‍යංශාතිරය කළේකම්ලෙසටයුතු කරන එස්සෙම් ලක්ෂ්මි කුමාරී මහත්මය ප්‍රධාන එම පවුලේ සැදැහැති පෙන්වයක්ක් පිරිස. නමුතස්ස भगවෙතු අරහතු සදමිස अ අපටহাඥනචර දස බල ධරස් सेචचවිසාර ජවිसारेදස්्य සसाතුतेම से धම්මසර से ධම්නමराජස් से. දම්නම සාමිස තታගකස ස සනම සනබද බදස්ස නමතස්ස බගවෙතු අරහ සමබදනමිසු අපටহাተኛනචරස්ස දස බලධරස්ස චතුවිීසාරරජ. Vසා se සtute mas se damemi se se Dameනraja seදමs se ses sama sambu bud se. නමුතස්ස භගවෙතු අරහතු සභබ ධනමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුුවීසාරජ ජෙ විසාර දස්ස සභභ සතුතුත මස්ස ධනමිසරස්ස. දමමරාජස්ස දමමසාමිස්ිස තථාගගස්ස සම්න්නබයිම්‍යුණනු සම්මා සමබුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවන් මෙ සියලු දෙනාම අදත් සූදානං වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත්. ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් ධර්මානුකූලව සුගතිගාමී වූ ුව ජීවිතයින් සැනසන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවත් ඇතුව. උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් එ මහත් වූ බලාපොරොත්තු මුදුන් පත්කර ගැනීම සඳහාම පේතුවාසනාවේවා කියෙන ප්‍රාර්ථනා කරමු. පෙන්නතුන අද ධර්මදේශනාවේ මාතෘු කාව හැටියට මම යොදාගන්න කල්පනා කළි පේතවත්වූ පාලිය සඳහන්වන නාග කියන පේතවත්වව. මේ පේතවත්ව මෝලික කරගැන අපි ධර්මකාර නටිකක් සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාම වැඩඉන්න කාලි එක්තර බ්‍රාහ්මන ප්‍රේත යුවලක් අරමුණ කරගෙන තමයි මේ ජාතික පේත වත්තුව දේශනා කොට වදාලි. ඒ මොනවාගේ කාරණාවක් මුල් කරගෙනද කියන කාරණාව අපි මුලින් ටිකක්සාකච්ඡා කරමු පින්නතු අහල තියෙනවා සංකිච්ච සාමනේරයන් වහන්සේ ගැන. සංකිච්ච සාමනේරයන් වහන්සේ අපි ශාසනය බොහෝමකිර ප්‍රසිද්ධ මහරහතන් වහන්සෙනවා. සසර බොහෝම කුසල් තිබුුණ කෙනෙක් මහා කුසල් තිබුණ කියනකොට එක හේතුවක් හැඩියයට සිහිත්වළුත්. මාතරු ගරභයේ ඉන්න කාලි අම්ම මරණ හිට පත්වෙනවා එකදි හැමෝම හිතන්ඩදී ඒත්තක දරුවත් මැරුුණ කියලා අම්මගේ දේහය ආදාහනය කළ නමුත් ඒ දර සෑ ඒ දරුවත් දැවන් නැතුව ඉඳල තිබුණ සියරු දෙනාම ගිහිල්ල බලනකොට පස්සෙ ගිය සැෑයි ගින්දරටික එකතු කරන්න ශරීරයේ ඉහලකොටස පහල කොටසත් හොඳටම දැවිලාම්මගේ නමුත් කුස ඉතුරු වෙලා ඉති එහෙම මහා ගිනි මැලයක් ඇතුළ ඉඳල ජීවිතේ ආරක්‍ෂා කරගණ්ඩ තරම් සසර පින්කරපු කෙනෙක් අපි බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ භාගිතුන් වහසලකට කමටහන් ගණ්ඩාපු වික්ෂූන් වහන්සලා තිස් නමකට කර්මස්ථාන ලබල දීල භාවනාව සඳහ කොහටද මොනාරන් නිරද වඩින්නේ ඒ ලහපවා වහසල සඳහන් කළා තමන් වහන්සල වඩින්ට බලාපපුරොත්තුව වන ප්‍රදේශයේ. ඊනකට භාගිතන් වහසේ අරබුණු කරලා බලනවා ඒ ප්‍රදේශයේදී මේ වික්ෂූන් වහසලට කරදරයක් වෙනවාද.ඒ භාගිතන් වහසගේ සාවාන්‍ය සරිත ඇත්තර මේ විික්‍ෂූන් වහසලට ජීවිතනතුරක් තිය. ඒ අනතුරයෙන් උන්වහසල නිදහස් කර ගැන්ඩ මොකක්ද කරන්න දෝනි භාගිතුන් වහසේ විික්‍ෂූන්වහසලට ඒ ගැන කාරණාව සඳහන් කළේ නෑ නමුත් උන්වහසලට සඳහන් කළා සාරිපපුදයන් වහන්සේ මුණගැහිලම ඇන්ඩ කියලා. සාරිබුදයන් වහන්සේ උන්වහසලගෙන් අහනවා ඔබ වහන්සල මෙහාටාවයයි කියලා එත උන්වහසල සඳන්කරනවා ස්වාීණය අපි දන්නේ නෑ ද භාගතුන් වහස අපට සඳහන් කලා සාරිපුෘත්තියන් වහස මුණ ග හන කියලා සාරිපෘත්තියන් වහස කල්පනා කළා නිකන් නිකරුණේ මංගාවට කවරුවත් එවන්නේ බුදුරජන් වහන්ස උන්වහන්සේලගේම ඇහුව කරුණු කාරණ ඉති කර්මස්ථාන අරගෙන භාවනාව දියුණු කර ගැනීම සඳහා අහවල් ප්‍රදේශයට යන බවදනුවත් කළ ඒවල ඇහු අබහන්සේලා ළඟ සාමනේර නමක් කවුරුව තින්නවාද නෑ ස්වාමීණ ආගෙවෙල සඳහන් කලා එහිනම් මේ සාමනේර නම එක්කයන් එතුව සාමනේයට නම සංකිච්චයන් වහන්සේ අවුරුදු හතයි වයිස හැබ රහත්වෙලා ඉන්නේ ඒ බ අරභික්ෂූන්වහසල කවුරුද දන්නේ නෑ උන්වහන්සල සඳහන් කළ මේ පුංචි දරුවක එක් කරගෙන ගිහිල්ලා පට භාවනා කරනවට වඩා වෙන්නේ උන් වහන්සේ රැක බලාගන්නට එහිංස අවශ්‍යන ස්වාමීණි කියලා නවත් මතක් කලා භාගිතුන් වහසේ ඔබහන්සල මංගාවටඒවලතියන්නේ මේ කාරණාවදසා තමයි උන්වහසේකට ඉඩස එක ගියාඇ කැෑේ භික්ෂූන් වහන්සේ ගොදුරු මක් ආසන්න තැනක තමයි වාසය කරන්න පිළි සිංාගෙන වැඩලා ඒ අහල තියෙන ගංවරක වැැලි තලාවල වාඩිවෙලා දංවලදනු මේ කාලී දරුවන්ට එපාවෙලා සැලකිලි සත්කාර කරන්න නැතු දරුවන්ගාවින් තරහවෙලා යන එක් තරා පුද්ගලයක් භික්ෂූන් වහස දංවල්දන තැනට වෙල්ල වාඩුුණ ඉති දංවලදන තැන ඉන්න නිසා භික්‍ෂූන් වහසල පුද්ගලනයටත් හාර දුන්නා ඔහු කල්පනා කළ ජීවිත කාලයක් රෑදවල් නැතු වැස්ස පින්නේ නැතු දහදුක් විිඳවිඳ වැඩ කරලත් මට මෙහෙම රසට කෑම කන්න බැරිවුණා. නමුත් මේ භික්‍ෂූන් වහන්සේලා හේනක් කුමරක් මොකුවත් කරන්නත් නෑ. රැකීරක්ෂාවක් කරන්නෙත් නෑ නමුත් උන්වහන්සල් හැමදාම මෙම රසට වලඳනවෙති. න්වහසර ඇසර හිටිය මට තැමදාම රසට කෑම ලැබී කොහමරි සංඝයාට උපස්ථාන කරනවා කියලා පොරුන්දුවෙලා ළඟ ඉන්නෝ හොදට ආහාරපාන වලඳලා දැ අර වෙහැරිලා ගිහිල් ඇති බිචේ ශරීරයේ හොඳට පෘෂ්ටි මත්දේ හයි හත්තිය හොඳට ලැබිලා දැන් ආය දරුවු මතක්වනවා භික්‍ෂූන් වහසලට සඳහන් කළ ගිහින් එන්නම් කියලා අවස්ථාව නොලැබයි කියෙන හොරෙන්ම යනවා යනකට කැලේදි හොරුන්ට හුන කොරු ලස්ති වෙන මේ පුද්ගලයා මරලා බෙලි පූජාවත් තියට උපක්‍රම සීලීව කතා කරලා කියනවා හොරුන්ට මංවාගේ වයසක ජරා ජීර්ණ වෙච්ච මිනිහෙකුගේ ලෙයින් දෙවම් පුදන් දෙපා ඒ ලේවලට දෙවියුත් කැමති වෙනට නෑයිචර හැබැයි එහෙම නෙමේ හොඳ තරුණවායසි පසුවෙන් මහත ශරීර තියෙන බෝම පෘෂ්ටිමත්ව වැඩුණ තරුණ වයිස භික්‍ෂූන් වහසල තිස් නමක් මේළඟ ඉන්නවා හැබැයි එයි කෙනෙකුගේ ලෙයින් දෙවියෝ ප විදුවොත් නං දෙවියොත් සසටුයි මේ විදිහයට කරුණු කිය කියා අර පුද්ගලවී ඒ පැත්තට නම්ම ගත්තා ගුණ මකු බවක හැටි තැබ ඔවුන් කීව කමක්න ඒකට අපිත් කැමති ඉන්න තැ පෙන්න්නටුන එ වීති ගම් බලහම කවුරුත් නෑ ති ඒවෙලාගේ හොරු අහනු අපි රවට්ටල නේ දෙගෙනම් ෝ මෙතන කවුරුුවත් නෑ ඒල සඳහන් කළ ආර සංඝයා රැස් කරන උපකරනයක් තියෙනවා අපේ දැකල තියනදැ පන්සල්ල ගන්ටාර් තියනවා සමහර වනගත ආරණි සේනාශනල හිම තියෙනවා ඇතුළට හාරපුු කොටයක් තෝකට තව ලොකු ශක්තිමත් ලීකින් ගබුවම මහා හඬක් ඇතර පැතිරෙනෝ බුද්ධ වන්දනාවට දංවලදඩ මේගේ නොයෙක් අවස්ථාවන්ගොලට සංගයා රැස්වෙන කොට මේ කුටියක් කුටියක් ගානගල් අඩ ගන්නේ මේක තමයි නාද කරන්න එතොට දන්න දැමේ අහවල් වෙලාව මේ නාද කිරුවත් අවේලාවකකාටහනි කරදරය අවේලා නාධද කලා සීලු නාම එක තුුණා ඉති බහර පුද්ගල ඇතින් තව පිරිසකුත් තින්න දි හුරු සඳහන් කලා බිලි පූජාවට කෙනෙ ගෙනියෙන්න් දාව කියලා කාගෙන්ද අපි ගැන දැනගත්තතිකිව මේ වනුසයකිීව දෙ කරඩ දෙ නෑ යන්තං සංසාරයෙන් එතරයන් නිවන් මග පසක් කරගඩ අමස්ථන අරගන කැලාෑවිටයිල්ල ටික දවසයි කවරුවත් තව උසස් පලයකට ගිහිල්ලනේ හැමෝම කැමති සංසාරයෙන් ඉතරට නමුත් දෙැී කරන්න්න දෙයක්නෑ මූන මූුණ බල්ල කවරු හරිදැ මේකට යන්න ඕනේ එ එක භික්ෂූන් වහසේ නමක් සඳහන් කළා ස්වාමිණි මම යන්නන් කියලා හැබ ඊට පසේ තව කෙනෙක් කිය නෑ ම යන්න හැමෝම කියන ම එන්නම් ම යන්නන් කියලා එෙදර නායක හාමුදුරු සඳහන් කළා මෙතන ඉන්න වැඩිම හල්ල මම සියලු දෙනාගම වගකීමතියනෙ මට ඔබහන්සේල මේ සංසාරෙන් එතර පෙන්ඩ කොහොමරි මං ඔබහන්සල වෙන්ුවෙන් මග ජීවිතය දෙන්න කියලා ඉදි ඒකටත් කවුරුත් කැමති නෑ මෙන්න මේ වෙලාව අර සාමනේරයන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා ස්වාමීන්නේ කවරුවවත් අන්ඩුවන්නේ ඔරුදු හතයි වයිස මේ ගමනට යන්නේ මම ඔබවහන්සලා බොහන්සලාගේ කාරිය කරගන්ට සියලු මහාමුදුරුවරු විරුද්ධයි අන්තිමට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මාවේවේ මේ වැඩීට දමා එද ඔබහන්සේලා ඔබහන්සලකි වැඩි කරට පිටත් වනාා හොරු එක්කරගෙන ගිහිල්ල ඇර බිලි පූජාවට මිනිස්සුන් මරණ ගල උඩ තියෙනඩුවෙන් කොටයියි හමු මේ හාමුදුරුවන්ගේ මූුණේ කිसीීම බයජනක ඉරියවුවක්කත් නෑ බය කියෙන් හැඟීමක් වත් මූුණේ නෑ වදක පුුදුමයි පනි පාර කඩුවෙන් පහරදු හම කඩුව දෙකට නැුණ ඔහුටත් පුදුමයි මගේ කඩුව ගලකට කෙටුවත් ගලත් කැපෙන තර නමුත් මේ මකදද වේ නැවත කඩුව දී ගෑරල ආයි කඩුව මොහත් කරලා දෙවනි පාර පහර දුන්න හම කඩුව මිටළඟට ඇබරිලා ගිය බය වන අවදකයා කඩුව වීසි කළා උනුහසළඟ දන ගහල වැැටුුණා අන ස්වාමී ම මේ ගලවට තියල කීදනෙ මරල තිීෙනවාද හැමුවම කඩුව දෙක මගේ පයපාමුල වැටිල ජීවිත ඉන්නනවා නමුත් උබහන්සේ ඟ බයි තියෙන පාටක් වත්න ස්වාමීනී මරණය දිහා බලාගෙන හිනාාවෙන විදිහ මටත් කියල දෙන්න කිවා අනක් සියලු දෙනාව එක තුන්නාඒම් ඒක්‍රමී මම කියල දෙන්න යම් මගත් දෙක්ක කියෙකිය නගමර හාමුදුරන්ට කතා කලා මකද කාගවත් භානාවක් නන්නේපුංචි දරවා මරන්ඩරලා කෝම හිතාදාග වන කරන්න කතා කලකිව ස්වාමීනී භාගිතුන් වහසේ මම යම් කාරණාවකට ඒුවද ඒ කාරණාව මං කලා දැන් वहන්සට කරදරයක්නෑ පුළහන් කරදරකාරී සංසාරයෙන් එතරයන් ුසා කර ඇති න නළ බුදුරජාණන් වහසගාව එක්කග බාගිත වහසේ යට කර්මස්ථාන ගන්නා පන්සී දිනාව රහ වුණ අවුරදු විශස්සක් සම්පූර්ණ වනහම සංච්චයන් වහන්ස උප සම්පදල බුදුරජාණන් වහසසිෙන් අවස ල්ලගෙන සිපතන වස්සමදර වුණාර පසි දෙන එෙක්කගිය සිපතනනි වස්සමාදන් වෙච්චහම ඒ ප්‍රදේශයේ දායික පිරිස් හෑමදාම දන්දෙඩ්ඩ බාරගත්ත මෙතන්ට එනෙනවත් තරුණ උපාසක මහත්තයෙක් බනහන්ඩ ඔහුත් දවසක් ඇවිල්ල දිනපතාම දන්දන්ඩෝනය කියල දන් අවස්ථාව කිල්ලකත් මෙ තරුණ උපාසක මහත්මයගේ ඉන්නවා බොම හිතවත් මිත්‍රයෙක් හැබැයි ඔහු බ්‍රහ්මණ වසිකයි බෞද්ධෙක් නෙමේ බනහන් නැවිල්ල සංකිච්ච සාමනය සරහතන් වහන්ස පිළිබඳව පැහැදිල ධර්මය ගැන පැහැදිලා හිටියා. එක දවසක් කරය මිත්‍රය කියන යාලයි මමත් හැමදාම දන් දෙනවා. හබත් ධානයක් දීපංකු කියලා සඳංක ශ්‍රමණ පවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට දන්දිීලා පුරදුනය කියලා. ඒ බ්‍රාහ්මණ වහන්ස කියවුණි වෙනත් පිරිසක් ඒ ඇැහුවම එ ම කෑම වෙල දෙන්නට බැරිදුට කියලා ඔබට නොදී කොහොමදේ ආය මතක් කලා එන මට දෙන කෑමටික එක හාමුදුර කෙනෙකුඩි දෙන්න කියලා වා පහෝද උදේම ගෙදර දානය හදල එක භික්‍ෂූන් වහසනමක්ක්කරගෙන හිල්ල ඇලදීවා දැන් ඒක හැමදාම කරනවා ඒක දැකලා ඒ බ්‍රහ්මණ තරුණගේ මල්ලිත් ඒ පැත්තර ැරු නංගිත් ඒ පැත්තටම හැරුුණ. අම්මයි තාත් ඉන්නන් කවදාවත් හරවන්න බැහැ. එගලු හරිම මසුරුයි දෙවගේ මිත්්‍ය අදෘෂ්ටිකයි. මේ බ්‍රහ්මණ පවුලට සම්බන්ධ තවත් පවුලක දරුවෙ සංකිච්ච සාමනේරයෙන්න් වහසඟ මහනවෙලා න්නෝ. ඒත් බනහන්ඩ එල්ල පැහැදිලම තම මහනුවගේ. පස්ස කාලයේ මහන වෙලා මේ හාමුදුරු හැම දාම තමන්ගේ ගෙදරට තමයි දානවලදන්න වඩි දැන් තරුණයි ඔය කාලය අර බ්‍රහ්ණ පවලිය අර මිත්‍යා දුෂ්ටික දෙපල යෝජනාවක් කරන අර ස්වාමීන් වහසගේ අම්මට හාමුදුරුවන්ට සවරු වැරල එන්ඩ කියලා අපේ දුවට කසාත බන්දල දෙම කියලා අම්ම ඕකට කැමති හමුදුුවටත් ෝක නිතර නිතර කීවා දෙ හාමුදුරුවන්ටත් පොඩ්ඩ මහනකම ගැන කලකිරිලා මේ ජීවිතයට ඇල්මක් ඇතිවෙලා ගුරුවරය සංකිච්චයන් වහන්සේනි ළඟට ගිහිල කියන ස්වාමීණි මටනම් ගෙදරයන්ටෝනේ මටද මහනකම කලා ඇති වගේ මට ලොකු කල කිරීමක් තියෙන කියලා සංකිිච්චයෙන්න් වහසේ සඳහන් කළ මන ගෙදර යඩ හැබ මාසයක් ඉදලන්් වවා ති මාසසිංක කහමත් ඩ ලැබෙනනනි මාස ගත වනාට පස්සයහුව කිව කමක්නය යන්ඩ දෙනෝ තවදවස් පහළුවක් ඉඩ කියලා මාසය කිටිපික දවස් පහළුව මොකදදිල එක හිටිය දො පහළොුව යර වෙලා ගිහි ආහිතයවා එතවට මතක් කලා තවදවස් හතක් ඉදලන්ට. දව හතත් හිටිය ඇ රාහන් වහසගේ දැක්ම කොහොමද මේ අන්තිම දවස් හත ඇතුළේ අර බ්‍රහ්මණ පවුලේ ගෙදර කඩාවැටුණා වෙෙස්සර් කඩාවැටුණා අම්මයි තාත්තයි දරුවතුන් දෙනයි බිත්තිවල්ටයට වෙලා මැරුණා දැන් එයින් ලොකුපුතා තමයි තරුණ උාසක මාත්‍යත් එක්ක ගිහිල්ල බනහල දන් දෙන්න පුරදුුවේච කෙනා දනුත්දුන්න සිලුත්රැක්ක මරණයෙන් පස්සේ දෙවියෙක් වෙලා ඉපදුුණා. ඒ පාරෙමගේපු බාලපුතත් දිවිය ලෝකය එකම ඉපදුණා සහෝදරයෙන් දෙදනාගේ පාරමගේපු සහෝදරියත් දෙවලොම ඉපදදුනා ිති්‍යාදෘෂ්ටිකව මසරුකමින් දන්නොදී හිටපු මවපියෝ දෙන්න ප්‍රේතියෝ වෙලා ඉපදුණ. දැන් දවස් හත ගෙවිල හාදුරුව ඇවිල් එහව ස්වාමිනි දැන්නම් දවස් හත ඉවරයි. දැම් මම යන්ඩද කියලා දැන් උන්වහන්සට විවාහ කරලා දෙන්න හිටපුූ තරුණිය තමයි අර ගෙදරදි මැරුණි. දැයත් දිවී ලෝකී. සංකීච්යන් වවාස සදහකර හොද න යයා. ම දෙ යඩ දැන් දෙන්නම ඉශපතනේ විහාරය පිටි පස්සේ දුොරටුවෙන් පිට වෙලා ඒ පැත්තිතිබිච්ච මාර්ගෙන්ද මාර්ගීදිගේ ඉසරාටයනවා ද සංකිච්චයන් වහස දන්න ආරකට්ටි මැරිල කොහෙද ඉපදිිලයින්න කියලා මේ පාරය යනගමන් මේ පාරම අර්ගොල්ලු දකිනවා දැකල උන්වාසේ අධිෂ්ඨානයයක් කරනවා මට පේන දේ සාමනේරයෙන්ට පේෝන කියලා ආන්ගේ ඉරදෙන් අර දෙවියතුන් දෙනත් ප්‍රේතයෝ දෙන්නක් දකිනෝ සාමනේරය දකින වදකවුරු වරි එහෙමයිඒ ප්‍රේත දෙපලත් එක කතා කරන්න කෙව ඉරස් ගේල කතා කලා කතා කර අහන්ඩ කිවර ඉස්සරහම සුදුම සුදු පාට ඇතකුගේ පිටේයන් කවුද කියලා සාමනේරයන් වහන්සේ එහමැහවා ප්‍රතියෝ කියන වස්වාමීනී ඒ අපේ ලොකුපුතා ලොකුපුතා තමන්ගේ කල්්‍යයාන මිතරයක් එක ගිහිල්ල බනාහල්ල පැහැදිල දන්දීල සිල් රැකලා මැරල ගිහින් දෙවී වෙළ ඉපදුනා සාමනීරයන් වහසේ තම දන්න මේ කවුද කියලා තට දෙවනි පුතා යනවා අස්සුව වෙළඹුන් හතර දෙනක් යොදාපු රථ එක ඒ කෞදද කියල හවා ස්වාමීණි ය අපේ දෙව නිපුතා අ දිවිය කුමාරිකාව ලස්සන දිව්‍ය විමානයක් ඇතුළි තමයින්නේ තාම ලස්සන රූපයක් තැනක යනකොටේඒ විමානින් තමයි යන් ඒ කවුද ස්වාමීණී අපේ දුව ඉටසි උන්වහස අහනුව දැන් ඔබ දෙපල ප්‍රේතලෝක ඉපදිල මොනුවද කන්නේ ඉට පස ගනවා කණ්ඩ දෙයක් නෑ ස්වාමින් මේ දෙන්නගේ මතේ තියන පොළු කෙලි දෙක ප්‍රේතියා ප්‍රේතියට හයිියෙන් ගහනුව පාර ගහබොම කළගෙඩියක් ඔයි ගිඩියක් කියෙනවා මොහොතිං ඒක පැසවල පුරලෝ පුපුරුල ලෙයි සැරවයි කළවුමි වෙැක්කරෙනවා ප්‍රේතියා දූ වගෙන ගිල කටතියාගෙන බොනෝ ඉට ප්‍රීතික ප්‍රේතියටට පාරක් ගහන අරවගේම ගෙඩියක් ඇල්ල පැසෝල පුපුරොලලා වැැක්කරනවා ප්‍රේතිය එක බොනෝ කියනවා ස්වාමීණි මේ කුණුවච්ච ලේසැරව තමයි අපි දෙන්න බොන්නේ කැමැත්තෙන් බොනව නෙමයි කරන්න දෙයක් නැති හින්දපුුණ අන්තිමට කියනවා ස්වාමීණී අපි දෙන්න වෙන කවුරුවත් නෙමේ ඔබහන්සගේම නැන්දයිමාමයි ගේ කාරණාව කිවට පස්සේ මහා සංවේගයක් ඇතිවුණ සංවේගයක් ඇතිවෙලා හැරුණ තමන්ගේ ආචාරිවරය පැත්තට සංගිච්චයන් වහන්සේට මහපරමැද්ද නගහල වැැඳල උන්වහන්ස කියනව ස්වාමීනී යම් සත්පුරුෂයක් තවත් කෙනෙක් මේ සංසාරෙන් බේරග්ඩ වීරය වඩනවද උත්සාහ කරනවාද හන්ස මංවෙනුවෙන් ඒ උත්සාහ කළ යම් කෙනෙක් යමකුට අනුකම්පා කරනවාද ස්වාමීණය බහන්සේ අනුකම්පාව මට කළ ස්වාමීණී වැටන්ට ගී මහා ප්‍රපාතියකට නමුත්හන්සේඒ ප්‍රපාතින් මාව ගොඩ ගත්තා කිය කාරණාව න් වහන්සට සඳහන් කරලා ස්වාමීණි මටහාමමී සංසාර තරුවන සංසාර මේ තරන් දුකයි වම සංසාරෙන් එතර කරට කර්මස්ථානයක් ලබල දුන්න උන්වහන්සේ කර්මස්ථානයට අනුව භාවනා කළ නොබෝදවසකින්ම උන්ව වහන්සර කෙලෙස් නසන්ඩි පුළුවහමුලා ඇයි සසර ගැන මනාව දැක්කා බුදුරජාණන් වහන්සේ ගාවට සංකිච්චයන් වහන්සේ උන්වහන්සේ එක්කරගෙන ගිහිල්ල මේ කාරණාවඔක්කෝම භාගිතුන් වහස මතක්ක ඒ කාරණාව වාර්තෝත් පත්ති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ රැස්වෙලා හිටපු පිරිසට අප ූරු ධර්ම දේශනාවක් කළා එතකොට පින්නතුනී මේ නාග පේතවත්වේදී අපිට පැහැදිලි කරණමි සංසාරය හැටි දැන් ඒ බ්‍රහ්මන දෙපල මැරිල ගිහිල්ල ප්‍රේතියෝ වෙලා ඉපදුනා නිතර නිතර බණහනා හැටියට අපේ ඇ දැන් අහලා හොඳට පුරුදු ඇති අපි දවසක අනිවාරයෙන් මැරෙනවන්නේ මැරුණහම අපි අනිවාරයෙන් ආය උපදිනවා කවුද දන්නේ කොහෙද උපදින්න කියලා නමුත් මැරෙන්ඩ කලින් සතරාපායනං උපදින්න නෑ කියල විශ්වාසයක් තියාගන්්ඩ මේ ජීවිතෙන් කටයුතු කරනවනම් අපි කොහොමද කටයුතු කරන්නුවනි. භගිතුන් ව හස දේශනා කළා කෙනෙක් උපදින තැන තීරණය කරන්නේ සීලය සීලේ තමයි උපදින තැන තීරණය කරන්න ඉපදුන කෙනට ලැබෙන්ඩුන දේවල් තීරණය කරන්නේ දානේ එතවට දැන් අර ප්‍රේත දෙපල බ්‍රාහ්මණ කාලි දන්දුන්නෙත්න සිල් රැකෙත් නෑ ප්‍රේතයෝ වෙලා ඉපදිලා ද ප්‍රේත අපායි නන්ත දහදුත් විදිනවා නම් සත්පුරුෂයෙක් මුණ ගැහිලා ඒ සත්පුරුෂයට කීකරු වෙලා තුනරුවන් විශ්වාස කරගෙන සෙල්ගුණ රැකගෙන දන්දීපු අය සුගතිය ඉපදිලා කල්්‍යයාන මිත්‍ර රාචාරිවරයකුගේ වචනයකට ඇහුම් කන්දීල උන්වහන් සිට අනුව මාසයක් ඉඳල යන්ට කීව කීකරුණා අර්ධමාසයක් ඉඳල යන්න්න කීව ී කරුණ හදදවසක් ඉඳලයන්ට කීව කීකරුණා ආංගේ කීකරවීමේ ප්‍රතිඵලයක් හෙටියට උන්වහන්සේ සංසාරයෙන් එතරටම ගියා මේ කතාවෙන් පැහැදිලි කරන්න හැදවී ධර්මශ්‍රවනය කරන අපි පින්නතුන දේශනාව කරන මමත් අපි හැමූම දවසක මැරෙනෝ නමුත් අපි කවුරුවත් ගෙන් ළඟ විශ්වාසයක් නෑ අපි කොහෙද ළඟට උපදින්න කියලා අපි කවදාවත් හිතනවද අපි මෙැස්සෙක් වෙලා ඉපදී කියලා අපි කූමියෙක් වෙලා ඉපදේ කියලා කුරුමිණියෙක් වෙලා කෝදුරුවෙක් වෙලා මදුරුවෙක් වෙලා ඒ මනත කුණු කානුවක ඉන්න පනුවෙක් වෙලා ඉපද කියන විශ්වාසයක් කවදාවත් කාටවත්තිය නව. අපි කවදාවත් මෙහෙම හිතන්නේ නමුත් අපි පින්නතුද අහලා ඇති බුදුරජාණන් වහන්සගේ කාලි එදා රටේ හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥය තෝ දෙය කියෙන බ්‍රාහ්මණය රටට හිටපු විශයේෂ පුද්ගලයක් තෝ දෙ බ්‍රහ්මණය නමුත් මැරිල්ල සුනකෙක් වෙලා ඉපද රටක විශේෂ පුද්ගලෙක් මැරිල උපදිින්නේි සුන කෙක් වෙලා. මහිතන අස්සක ජාතකයත් අපේ යාහලේ ඇති අස්සක රජ්ජිරුවන්ගේ බිරින්ද මනුස්ස රූපය එක් මූප කෙනෙක් ඇැබයි දිවියරූපයට සමානු නෑ කියලම කියලති නවා. ශරීරයෙන් ගැස් විහිදනෝ නමුත් අකාලි මැරුණ මැරිල පදුනී ගොමගොඩ කරුමිනිෙක් වෙලා අර තරම් ලස්සන රූපයක් තිබ්බ කෙනා අස්ස රජුරුව වලලන්න කැමතිත්නෑ පස්සේ අපේ මහබෝසතනන් වහසේ කාලේ පාරමිපුරණ කාලේ රජරුව දවස් හතක් නොකා නොබී අන්නනෝ රජජර ගන්නල දුක තුනී කරන්න නො නිසා ඇහවා උපරි දේවය ගන්නලා දෙන්නද කියලා හාීවා දන්නවද ඉන්න තැන කියලා හොම් නැකිී මහ රිවරය සඳහ කලා ගොමගොඩක කුරුමිණිය කියලා පිළිගණ්ඩ බැකිීවා රෂිවරයාගේ අනුභාවෙන් ගෙන්නවා කරමිනිය දෙන්නෙක්කා උපරි දේවිය පෙන්නලා සඳහන් කලා තම යපරි රජරීවා ැස් විහි දිවිහිදි මාලිගකාාව සැපවිඳ විද ජීවත්ත ච්ච මගේ ිරිද අද කොහොමද මෙහෙම වෙන්නේ කියලා කතා කරවඩදකවා. මනුස්ව භාෂාවෙන්ම කතා කරන්න ඉරදියක් පාල කුරුමිණියගෙන් අහනවා මේ උයන මතකද ඇය කියනවා මතකයි මේක අස්සක රජ්ජරුවන්ගේ වූයන මමයි මගේ රජ්ජරුව යදා මේ වයන ඇවිද්දි නැති තැනක් නෑ අපි මේ වයන විනෝද වෙච්චි නැති තැනක් නෑ අස්සක රජරු මතකද වව ස රජරුවන්ට ඒකාලේ හඟක් ලංගතුද ඒකාල පුදදුම ලැංගතුකමක් අප දෙන්න අතරතිබ තවත්යේ ලෙංගතුකම තියනවද කෙල්ලවා නෑ ස්වාමීි දැංම අස්ස රජ්ජරුවන්ට ලෙංගතු නෑ දැම්මට ස්වාමියකින්නවා කුරුමියට කියනවා තමයි මගේ ස්වාමියය දැම්මම ලෙගතු ඔහුට මට දැංවෝන්නන් අස්සක රජ්ජිරුවන්ගේ ලේ අරගෙන ගේ කුරුමිනිස්වාමයාගේ පාදසෝද්ඩත් පුළහන් කියලා ආංගේ කතාාව ඇහිච්ච ගමම්ම රජ්ජිරෝ කීවා වහා මර දේහේ ගෙනහිල්ල වල්ලට කියලා ඒදා හැටි මේ මෙදා හැටි මේක තමයි සංසාරය හැටි අදහපි මෙහෙම හිටියට හෙට අආසුච ගොඩක්කඩට ඉහෙට බැස්සෙක් වෙන්න පුළිවා කර්මය ඉතාම සෙවුම් තැන විපාක දෙවා මේ ජීවිතය ඔබත් මමත් යම් වරදක් කරනවාද විඳතන ඒ වරද මේ සංසාර දවසක අනිවාරම විඳින්දම වෙනවා ප්‍රාණගහතයක් වේවා හොරකමක් වේවා මොකක්කර ස්ත්‍රී දූෂණයක් වේවා මුසාාවක් වේවා රාරක්ක උපානයක් වේවා මතු සංසාර ප්‍රතිවිපාකයේ බලාපොරොත්තින ඒ ප්‍රතිවිපාකයට කැමතින ප පවු ද සකුසල් කලාට කමක්න හැබැයි හැම එකකම කර්මය මේ සංසාරය පිටිපස්සෙන් අනිවාරය වවා ඉතාම සවුම් කර්මය පවායනවා අපේ යාල ඇති මණ්ඩ බිතාපසි තුමාගේ කතාව මණ්ඩ බෙතාපිසතුමා උල තියෙනවා උලතියන්ට ගියහම ඉස්සරලාම උලතියන කිහිරි උලක උල බහින්න්නේනේ ඊලකට උලතියන කොහොම උලක හින්නේ නෑ. ඊවස උලතින යකඩ උලක ඒක බහින්නේෙත් නෑ මණ්ඩ්‍ය ත අපපසිස්තුමා කල්පන කළ උල් තුනක ඉන්දව්වා එකක්කත් ඇතුළට බහින්නේ නමුත් මේගොල්ලු මාව උලතියෙනව අදහස අත්හැරලත් නෑ මගේ සංසාරය මකක්කරි කරුමයක්ද බල්හම අතීත කරුමයක් ජාතතිස් මරණ ඥානීට වුණ අතීති තාත වඩු බාස්ගෙන තාතා කොබෝනීල ලීයක්ක් රහින වෙලාවි ඒකෙන් ගැලවිච්ච කෙන්දක් කරගෙන මැස්සෙක් අල්ලලා උල තිබ්බා. අරු ඇතුළට ගියපුූල් කෑල්ල මැස්සගේ ඇතුළ කෙටවාා. මැසටගේ හානියක් වුණේ නෑ මැස ජීවිත කාලෙම ජීවත්තල මැරුණා මැස්සගේ අයු කාල ඉඳල මැස මැරුුණා හැබැ උල ඇතුළ තිබ නිසන්න මේ මැරුණ. න්ඩ බිතාපසිතුම සඳහන් කළලා ඔඹලට මං උල තියන්ුවන කොබෝනීල ගනල ලතියට කියලා කොබෝනීල උලේ උලතිහම උල ටිකටික ඇතුළුට යන පස් සිති රජ්ජුරු ඇවිල්ල කරුණු කරණා දැනගෙන තපසිතුමා බේර ගණඩෝන කියලා ලෝනු අජරෝමයි නියම කළේ උල තියට කියලා වීම සවුවනෑ මොකද හීතු කියලා පස වෙල්ල ගලවඩ කියන ජැලෙව්වට උල ගැලවෙන්නේ ඉ ස්තාපසිතුමා කියනවා මහරජ මෙලී අයින් කරන්න ඕෝනන මගේ හමගාවින්ම මේක කපන් නැතුවනම් ගලවඩ බැ කියලා ලීය කැපුුව මුළු ජීවිත කාලිමර උලෙන් ඇතුිඒනිසා ආනිි මණ්ඩ්බි කෙල ප්‍රසිද්ධ වනා එතර මොකක්ද හිට. මැස්සා උලතියපු නිසා තමන්ට උලඋඩ ඉන්ඩ සිද්ද වුණ උල ඇතුළෙක් හැඩන තමන්ගෙත් උල ඇතුළෙ කැපුව මැස්ස මැරුණේ උල හින්දනෙමයි තාපසතුමා ජීවිතයෙන් සමුගන්නෙත් ඒ උලනිසා නෙමේ නමුත් ජීවිත කාලිමුූල් කැල්ල ඇතුළි අපේ ශාසන හිටිය උත්තර කියල සාමනේර කෙනෙක්. සරියුත් මහරහතන් වහස ශිෂ්‍යි. ඇමතිවරේ කොහොම උලක උල තියන්ට කියීම පස්සේ බුදුරජාණන් වහන්සේ ලඟට වඩිනවා උලවඩඉන්න කොටම ධර්ම දේශනා කරනවා උලවඩම සෝවාන් වෙනවා නමුත් ඇයි උලතිබ්බි සංසාරයක භවයක කොහොම නැට්ටක් කරගෙන මැස්සේ කුල තියලා ඒ කරුම විපාක යන්නේ එනිසා කොහොම ලියමයි ඉුල තියන්නේ හැබැත් තවත් හේතුවක් කියනවා ගේ අම්මට බැනල තියෙනවා පුළහං විච්ච දහසකොඹ උලතිවා කියලා මේ කරුමත් දෙකම බලපෑව කියල කියනවා අම්මට කියන වචනත් සුළු පටුනෑ අම්මට තාත්තට කියන වචනත් මේ සංසාරය අපිට අති දීරය කාලය විපාක වවා සැලකිෙලි සත්කාරත් එහෙමයි නොසැලකිල් වදහිංසාාව ඒකත් එහෙමයි බුද්ධ ත්පාද ලික සක්‍ර දේවේන්ද්‍රවෙන්ඩ පාරමිතා පුරපු මගමානුවකතුමා පාරමිතා හතක් පුරුණ සක් දෙවිදිෙන්ඩ එ එක පාරමිතාව දිවි හිමියෙන් මවපියන්ට සලකනවා කිය මෞවපියෝමලෝකයේ තරම් උත්තරීතන වස්තුවා මව්පියන් පිළිබඳව කියන වචනය පිළිපදින වැරදි ක්‍රමය සංසාරය අනිවාරය මග්‍රී පාකතිදින. තරම්ම භයාානක කර්ත විය නමුත් මේ උතුම් මනුස්ස ජීවිතය අපිට ලැබිල තියෙන වෙලා බුද්ධෝත් පාදශනයක මනුස ජීවිතය ලැබිල තියෙන වෙලාව මේ සංසාරය කොයි තරම් උපදින්න ඇද්ද බුද්දෝත් පාද නැති කාලවල සීලයක් ගුණයක් දන්නේ පික මක් කරන හැටි දන්නේ දානයක් මානයක් දීලනය දෙන්ඩ දන්නේ නෑ එහෙම සසර ඉපදිලා අපි කොයි තරන් පව්කරල සතරාපායවල්ල දුක්වෙෙන ඉන්න ඇත්ත. මොන තරන් කලාතුරකින්ද බුද්දෝත් පාද කාලයක ඉපදින්න ලැබෙන්නේ බුද්දෝත් පාද කාලයක නමුත් මනුස්ස වුනාට වැඩක්නෑ සම්මාධිට්චී නැත්ත. එතුට සම්මාධිට්්‍යයත් ඇතුවම උපදිින්ඩ ලැබෙනකොට එක මොනතරන් වාසනාවන්ත කාලය ඇත් අගේ නිසා පින්නතුනි අපිට බාගි ැබිලි තියෙන වෙලාව අපි පින්නතුන් අහල තියෙනවා ගංගාරෝහන පූජාවගෙන මංහිතයි. අපේ බුදුරජාණන් වහන්සේට දෙවියොයි නාගයොයි මිනිස්සුයි මේ තුම් පිරිසම එකතු වෙලා මහා උපහාර පූජාවක් දක්වනවා විශාලා මහනුවර රථන සූත්‍රයේ දේශනා කරලා ආපහෝ වඩිනකොටට. ශලාාවට වඩිනකොට බිබිසා රජවරු ල් පපවාඩක් දෙම. ඒ පාවාඩ මල්තිබන කළල සහ කරවා බුදුරජාණන් වහසගේ ධනමටිල දක්වා අඩී තියෙනකොට ධනියගවට මල්. මල් අතුරපු පාර සම්පූර්ණ උදුරුගාල වලවල් වහල කඳු ගැටතු නී කරලා සුදෝසුදු වෙලි අතුරල්ලා තිය නේමතමයි මල් අතුරයි විශාලාාවට වඩිනකොට යොදුන් පහක් මාර්ගයහෙමයි. ගගේ හැපෙද යුදතු තුනක් විශලාාවට හෙමයි. බුදුරජාණන් වහසේ හිසට එහෙලින් බිබිසා රජරු කුඩ දෙකක්කි හෙදවා. ඊට වඩා ලොකු පූජාව කරඩුවන කියයා ලිච්චවීන් කුඩ හරක්කි හෙළවා. ආපහො වෙනනකොට මහපොළොුවේදල අකනිටා බඹලෝදක්වා කුඩ හිදවා. අකනිටා බඹලෝදක්වා මල්වැල් කොඩි දජපතාක අහස පුරාම දෙවියෝ හිටවලා. විස්තර කරඩ අති දීර්ක කාලයක් සාකච්ඡා කළීතු. තා විචිත්‍ර විස්තරය ගංගාරෝහණ පූජාව කලකෙන් මහාජනතාව කොයි තරන් රැස්සුනාද ප්‍රමාණය දක්වන් අමාරුතර යමක මහාපාටිහාරි දේවාරෝහණ පූජාව ගංගාරෝහණ පූජාව මේ අවස්ථා තුනේදී තමයි මේ බුද්ධ ශාසන මහා ස්‍යපාත සිද්ධ අවස්ථා ඒන් එකක් ගංගා රෝහු පූජාව ඒ තර අසිරිමත් පූජාවකින් භාගිතුන් වහසිර පූජා කර්ඩ දෙවියොයි මිනිස්සුයි නාගියයි තුංගොල්ලම මේ සංසාරය මොන තරම් පින්ංකරන්න ඇද්ද කියලා භික්‍ෂූන් වහසල පහෝද සාකච්චාව බුදුරජාණ වහසේ වැඩ ලැහුව මහනිනි මොනෝද කතා කර කරහිටී ස්වාමීණී ඊ සිද්ද ව ආස්චරය ගැන මොන තරන් නං බෝසත් කාලි පින් කලාද ස්වාමීණි ඒ තර ආස්්චරයමත් උපාරයක් ලබට සඳහන් කලා මහනින් මම කරපු චූටි පිංකමක අතිරේක පලයති චටි පිංකමක අතිරේක පලේ හැමෝටම පුදුමයි මොකක්දී චූටි පිංකම න ඒකෙත් අතිරේක පලේ සඳහන් කලා පසේ බුදුරජාණන් වහන්ේ නමක ගිධාතුන් වහන්සලා වැඩයින්න චෛතයේ මල් වෙති විිච් තැනොටි ම ගැලිීම ගෙන් වැලිගෙනනල්ල මළුයි වැලිය ඇතුරුවා. කෙන්ඩියෙන් පැංගෙනල්ල මළුවට පැනිසා. කැලෙෙන් මල්කඩාගන එල චෛතර පූජ කළා. මගේ කුඩේ කොත්කැරල්ලට උඩින් හිටව්වා චෛතරෙ හෙවන වෙටෙන්ට. මගේ උතුරු සලුව හෝදල චෛතෙනක කොඩිය කැඩීර තිබ්බා. වන මල් පූජ කරපු නිසයි දන මඩල දක්වා මල් පාාවට දෙම. සුදු වැලි අතුරපු නිසයි යොදුන් අටක් මාර්ගගේ සුදු වැැලියලිින් සැස්වී වැලිවුඩට පැංිහපු නිසයි විශාලාවට වඩිනකොට ධරාණි පාත පොකුරුවෙහි වස. චයිතයට කුඩේ ඉහිරපු නිසයි අකනිටා බඹලෝ දක්වා කුඩේ හෙුවී කොත් කැනල්ඟ උතුරු සලුව කොඩියක් කරපු නිසයි. අ නිටා බඹලෝ දක්වා දජපතා කරවිති. සඳහන් කලා මම කර පූජාවේ අතිරේක පාලිය එතකොට පින්නතුන ඒ පසේ බුදුරජාණන් වහන්සගේ ධාතුන් වහන්සට පූජ කරලා ලොතුරා භාගිත වහස වැඩන්න කාලි සරුවක් ්‍යධාතුන් වහන්සල දරාගත්ත සෑයවල් බැලූ බැලූ අතිේ රට පිරිලාේ රට හංගක් ව්‍යසන කරදර වලින් අඩුරට ස්වාභාවික විපත්වලින් අපි හුගක් රැකවරණය තියෙනරට නමුත් මිනිස්සු කරන පරාධත්තික් දෙවියන් යකමැත්තත්තෙක් අපිට එන්ඩ තියෙන කරදරන මංහිතන්න බොහොමයි මහපොළොෝ හොළවල අපට හාලි නොකරන්නඩ ප්‍රධාන හේතුව මහපොළොවෙන් පටන් අරගෙන අහස් කුස දක්වා සුදෝසුදුවට නැගිච්චේ ාගිතුන් වහසගේ ධාතුන් වහසර දරාගත්ත සෑඒවල් මේරටේ හැම්මත් නමම්තිය සෙලවුනුත්තේ සියල්ල තෙලවෙන ඒ ආශ්්‍රයේ අනුකම්පාව නිසා අපි තවයින්නහෝ නමුත් මෙවන් සෑයක් ලඟ වතක් පෙළි වෙතක් කරන්න අවස්ථාවක් යොදාගෙන මොන තරන් පින් සිද්ධ කරගන්න පුළුවන් කාලයක දකිිමයින් නමුත් අපි ඒ දේවල්ලින් ප්‍රයෝජනගන්නවා හරිවැඩයි. අප මේලෝක වැරදි කලාන වැඩ වැරදි කළේ බුදුරජාණන් හ නමුත් ලැ්ජ නැතුව අපි ගිහිල්ල පස්සේ සමාවත් ඉල්ලවා අපි සහර කට්ටියට කරදර කරලා කරදර කර කරදර කරලා ඒ කටේ දැන්න මේ කරදර කරන්න කවුද කියලා අපි පස්සේ ඇත් එක්කම ගිහිලා බොහොම හොඳට වැඩ කරනවා නමුත් යටි ති පු දල වට්ටන්ඩ කරන්න පුළුව ඔක්කොම කරන නමුත් අරපුද්ගලය දන්නේන නමුත් අපිර දවල් ඔක්කෝම බදුරජාන් වහසසි දන්නවා පොරොන්දු වෙනවා ස්වාමීනිි අතීත සසරපටන් මේ මොහොත දක්වාම කරපු වැරදිවලට සමවිට් ඇය වැරදි කරන්නේ කියලා නමුත් භාගිත වහසේ හොඳකාරුවම දන්නවා ඉස්සරහට මේ පුද්ගලයක් කොච්චර වැරදි කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ අපිට යමක් කරඩ එපාකිී වන අපි නැවත ඒක උල්ලංගනය කරනවාන කීකරු නැතිකමනි තිතු වඩ හිතල බලන්ඩකෝ අපි වැඩීමම කීකරු නැති බුදුරජන් වහසිටන එපාගේ පුදේවල් කොච්චරට අඩු තර්මතාව පන්සිල්ල තරයට රකින්ද අපිට බැරි අපි තාමත් තකීකර ආරියන්ට අීකරු වෙච්ච නිසා සංසාර මෙචන ඇතවා ඉමක් කුමක් නැති සංසාර තවයන්න්න තියෙනවා කරපු හැම කරුණමයකටම විපාක විඳන්න තියෙනවා වන අතීතයේ මහා දඩුවන් රාශීයකට අපි මේ වෙනකටත් උරුම කංකේ අද මෙම හිටියට ඒ එන්නේ දඩුවන් නියම වෙච්චාපරාධකාරූ පිරිසක් ඒක තවතාවත් අකුසල් එකතු කරලා ඒ දඩුවම තුන් හතර ගුණයකින් වර්ධනය කරගන්න නැතුව උත්සාහ කරඩුවන බුද්දධෝත් පාදශනයක වහා කුසල් කරලා අකුසලය තල්ලු කරලා සුගතියෙන් සුගතියට හිල්ලා අකුසල විපාකයේ එඩ කලින් පිනෙ පෝෂණය වෙලා මේ සංසාරෙන් එතරයන් වැඩ පිළිවල දාගට ඒ සඳහතියන හොඳම කාලයයිමීතිෙන් ඒ නිසා පිනතන අපි උත්සාහ කරමු සංසාරය අතිශයෙන් භයානකයි අපි පිළිගත්තත් නැතත් ඕක තමයි සසර කතාව ආගේක හින්දා අපිත් දවසක මැරිල්ල ඒ අඳුරු අගාදවලට වැටෙන්නම සිද්ධ වෙන නිසා ව වහා ඒයින් අතමිදීම දසා සීලයෙන් ගුණයෙන් ජීවිතේපුර වගන භාග්‍යතුන් වහන්සිගේ කීකරු ශ්‍රාවක කෙටියට මේ සංසාහරයෙන් සමුගන්්ඩ, ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව සීරු දෙනාටම උදාවේවාගල ප්‍රාර්ථනා කරනවා වන්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනවා නාත්තන්්ඩී පදිංචි කොළඹ අධිකරන අමාත්‍යංශයේ අතරේක ලේකම් ලෙස සේවය කරන එස්සම් ලක්ෂ්මී කුමාරී මහත්මිය විසින්. උතු මරමුණු හැටියට සිහිපත් කරනවා මෙම ධර්මදේශනාව සිදුකරනු ලබන්නේ ලක්ෂ්මී කුමාරී මහත්මියගේ පනස්තුන්වෙෙන උපන්දිනේ නිමිති කරගෙන එතුමට නිදුක් නිරෝගි භාවය චිරජීවනේ දීර්ඝාශ ප්‍රාර්ථනා කරන්නයි ක්්ි මෑැනියන්ගේ ජන්මදිනය යෙදිල තියනෙ දෙදහස් විසියකේ දොළොස්වනිමාසේ හත්ත නිදිනට බව සහිපත් කරලා තියෙනවා. අපි විසින් ධර්මදේශනා කළ රැස්කරගත්ත උතුම් ධර්මදානාන්ශන්සයත් ලක්ෂ්මී මෑණියන්ට අනුමෝදං වේවා නිදුක් බව නිරෝගි බව චිරජීවනය සැලසේවා තවත් මහා සාසනික මෙහවරක් ජීවිතය තුළ සිද්ධ කරලා හා සංසාර ගමට කෙටි කර ගැන්ඩ කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිරවාදයත් ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා. මීට වසර තිස් අටකට පෙර මියගිය තමපියා නැන්වන ටs සමරසිංහ මහත්මාටද මීට වසර අටකට පෙර මියගිය තම මෑණි ඇන්වන පාටසාාලාචාරීන්නේ කුසුම ආධිකාරි මහත්මියයටද මීට වසර දහයිකට පෙර මියේගිය ජයන්ත උපාලී සමරසිංහ ත සහෝදරටද තම ස්වාම පෘෂයාගේ පියාණන් වන ජයසුන්දර මහත්මටද ප අනුමෝදං කරුන් ලබන බව සිහිපත් කරනවා සි පර්ථනා කරනවා නිරංජන බ්ාර ජයසුන්දර පුතන්ුවන්ටත් ශන ප්‍රභාග්‍ය ජයුදර දනයට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට න ශිරවාදී ප්‍රාර්ථනා කරන බවසිහිපත් කරමින් දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සොය පාර්ථනා කරන අතර අපත් වී වදාල බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතුවරෝ වැඩසිටි ධර්නාගම කුසලදම්ම නායක මහිමි පාණන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ වර්තමාන සभाාපති ශ්‍රී සම්බෝධි විහාරාධීපති ගරු වසරයි බොරලන්දේ ජර ාන ස්වාමීන් වහන්සේටත් අද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලු දෙනාටමත් මේ පින් අනුමෝදං කරනවා වගේම ධර්ම දේශනාව ශ්‍රවනය කරන ලක්වෙසි ලෝවැසි සියලු දෙනාටමත් පින් කැමැති සියලුම දෙවිදේවතවන් වහන්සේලාටත් මේ පුුණන්න ධර්මයන් අනුමෝදං වේවා කල ප්‍රාර්ථන කරනවා ක්ෂි මරි මැියන් සින් පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝද වේවා ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත් ්‍රාශිරවාදයෙන් නිදුुක් නිරෝගි භාවේ චිර ජීවනය උදා වේවා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වවාහා සසරින් එතර වෙඩ මේ කුසලධර්මයන් හේතුවා සනවීවා කළ ප්‍රාර්ථනා කරමු. ආතාසත් සහාාච බුල්මට්හා දීවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමු දෙත්වා චිරංවක්කං තුළු කසාාසනන් දේවූ වස්සතු කාලීනේ සස්ය සම්පත්ති හේතුචේ. पीत भवतु लोको च राजा भवतु दम्मिको